බවලම් ඔහට මේ සිත දැකීම වෙන්න නෑ සිතට සීහපේටම එමොතට පිට යන මගෑ සහපේටීම වෙන්න නෑ. මනසිට වේකයක් දෙනා කියන කාරණය කායට වේකයක් දෙනා කියක නෙමි. ඔබ කොච්චර කටයුතු කර ඔබේ මනසේ ගැටලුක් නැත්තං මනස ප්‍රශ්නයක් නැත්තා අපි බොහම තේරෙන ඉදිර කතා කර සම්මුදය තුළ ඔබගේ සිත අරමුණුවල උපාධාන වෙලා දැඩි වෙලා නැත්ත මේ මනසට විය කැත්තෙන වෙලාව කොච්චට රඩගරත් ඔබගේ සිත ඔබට පේනොහෙම නම් එයයි සිතම් මිදන්න ඔබ සිතපුහුණු කරන්න ඕනි මොහත මනසිට වේකයක් දෙන්න කිවේ අ්‍ය අදාහසිෙන්. සිත්තට වේකයක් දෙනා කියෙන අදහසිෙන්. සිතේ වහල්කමින් මිදනයි මේ සිත මිදනයි ඔබ උත්සාහ කරන්නේ.ඒ සඳහා සිත දකි ඕන. සිත දකින දේ කළාට ඔබේ නුවරට සීයට දැනෙන දේවෙනස්. ප්‍රතිපදායි පළමුවාධියරේ පහුණු කළ සිත දැකීම. ම වැද සිත දකිමින් එදිනදා කටයුතු කිරීමයනු සිත පේන බවයි එන එන සිත ගැනසිහ නුවන ඇති බවයි එනම් සතියසි න සිත දකින එක කියන්නේ සතිය පවත්තනා කියන එක කියන්නේඒ සඳහාසිහය පවත්තනා කියනක මේ කුමන වචනයක වුවත් වචන තියෙන ලෞකික භූමයේ සම්මුති ප්‍රජඥප්ති ඇති තැන නමුත් මෙහි ආරය අර්ථ ඉතා වැදගත් එනම් සතිය එ එන අරමුණු දැකම් ඒ මුලින් මුලින් ඔබ සිතටන අරමුණු දකින්න ඒ කැමැත්තක් උත්සායක් ඕනකමක් වීරයක් තිය න චන්ජන් ජනීති වායමතිී විරියන් ආරහති චිත්තම් පග්ග්ඥාති පජහති කියලා සතරසම්ම ප්‍රධාන වීරය පෙන්නන්නේ මෙ තැනම තමයි. නූපන් කුසල් ඉපතිවීම උපාන් කුසල් වැඩිදි වුණි කිරීම උපන් අකුසල් ප්‍රහීන කිරීම නූපාන් අකුසල් නූඉපතිීම මෙන මේ සතර සම්ල ප්‍රධානවරේ. උපපාණන් පාපකාණ අකුසලාන දම්මාන චන්තන් ජනීති උපාණ පාපකානං අකුසලාන දම්මාන ප්‍රහණය චන්ජන් ජනීති වයවරී වයමතිී විරියන් ආරහති චිත්තම් පග්ගඥාති පජහති විපදුනු පාපක අකුසල දරනුව ප්‍රහීන කිරීම චන්දන් ජනීති සඳහා ඇ කැමැත්ත චන්ජන් ජනී චන්දයවායමවායමති වීරියන් ආරහති මේවායමති විරියන් ආරාති චිත්තම් පාගාඥාති සිතන් පජාහති සිතෙන් සිත මේ මේ අරමුණු සිතට මේ එනක් කුසලාරමුණ ඉවත්වෙන් චන්දයෙන් වීරයෙන් වාහන් කරන්නේ මේ සිතට චජන් ජනතති වීරයන් හරහති චිත්තම් පක්්ගඥත පාති අයින් කරගන්න මේන අරමුුණ පාපකාරමුණුඔලින් අයින්ටුවෙන්. එතවට නූපාන් අකුසල් නූ ප්‍රදීම කියනත. එහෙම නැත්තම් උපපානම් පාපකාන අනුපානම් පාප අකුසලානම් දම්මා අනුපපාදාය නැවත නොහට ගන්නතහිට ද කැමැත් වී වෑම් සංජන්ජනය ති වරියන් හනත චිත්තම් පාග ාත පද මේ සිතන් සම්පූර්ණයම පජාති අයින් කරගන්න තකට අනුපාන අනුපානම් කුසලා නන් දම්මාන උපපාතායි නෝපන් කුසල ධර්ම උපදවාගන්න චන්ද කැමත්ත වීරය සිතම වන්වෙන් කටයත කරීම තර ඒවාගේ මතමයි අතර සම ප්‍රධනරයේ උපහනන් කුසලා නදම්මාන ටිතියා බියෝ බාවාය වේ පුල්ලය භාවනාය පරිපූර්රය චජන් ජනතවාය මතිවීරියන් හතය චිත්ත පක ඥාති පජාත තකට මේ උපන් ධර් වැඩිදි වුණුකිරගැනීමට තිිතිය පවත්වාගැනීමට. ආරහත් උපපාන කුසලානන් දම්මානන් ටිතිය බෝ බාවය වේපුුල්ලාය. භාවනාව පරිපූර්යය. එතකට මෙන්න තැනදී ඉතාම වැදගත්වෙනවා සිත දකිනක සිත මිදනයක සි දැක්කල සිතේ සත්‍ය අවබෝධවෙලාඇ සත්‍යය තුළින් සිත මායාවවබෝධ වීමෙන් සිතමිදෙන්නේ. ද මෙත නද මේ සිත දැකීමෙන් සිතේ සත්‍ය දැකීම ලොකොත්තර භාවනාව විපස්සනා භාවනාව සිත දකින තැනතියෙන්නේ සිත කියන්නේ අනිමිත්්‍ය සමාධයක් අත්තටම සිත දකිමින් සිතර සත්‍යය පෙන්න්නන තැනතියෙන්නේ සවිතක්ක සවිචාර සමාධයක්. එක අනිමිත්්‍ය සමාදිී එකනි ලෝකෝත්තර සමරදී තමයි අපි මේ කතා කරන්නේ නිවන් දකින ප්‍රතිපදාවතුළ නිවන් මක තුළ. ද අපි ධර්මය තමයි පෙන්ව මේ ප්‍රතිපදාවේ සිත දකින මහොත පෙන්නව තැනම්. ප සතර සම ප්‍රධාන වීරයවය මෙතන වැඩෙන්නේ ඒවගේ ඔබට කියන්න ඕන මෙතනනි සත්්‍ය ස් පෝති පාශක ධර්ම වැඩේ හ සද්ධ සිතය සත්‍ය දකිීම වීරය වීරගැයිම් සතිය ඒ සිත සත්‍ය දක්කින ඒ ප්‍රමාණය වැඩිුවෙන තැන ඇති නිරායාසයම දැකීම සතිය වැඩෙන තැන එන නාරමුණුවර සත්‍ය දකිනක සත්‍යය දකිනා කියන්නේ මේ දෙවැනි අධීරයේ දැි පෙන්නවා පේනවානෙම හිතනවා ඇහෙනවන හිත හිතනවා අපි කිව්ව බාහිරණ මේ පොත කියන සම්මුධි ප්‍රඥප්ති සිතේ පෙරමතකෙන් අටගන්න එකට සිතුවිලී අපි ජීවත්වෙන චිත්තයෙන නීඇතිලෝක මේ ප්‍රතක්ජන භූමිය තුළවයි කතාව. තහම අපි ලෝකෝත්තර භූමිට ප්‍රවේසෝන් නෑ තාම ලෞකෙක භූමිය තුළමයිම කතා සිද්ධවෙනි. සිත දකිනමි දැන ගන ටිකෙන්ටක ටිකෙන්ට එක ගැඹුරුවෙන් ගැමරටහ ගනක්. සිත දකිමින් එදන දා කටයුතු කිරීමය අනු සිත පේන බවයි. එ එන සිතේ ගැනසිහිය නුවන ඇති බවයි. එනම් සතිය පවතින බවයි. මෙතන වීරය මුලින් කරත් පසුව සතිය පිහින තැන ඉබේම සිත දකීම සාමාන්‍ය දෙයක් බවට පත්වයවා. තොට ඒ සිත දැකීමි සමාධ සමාධිමත් අවස්ථාව. තවට සතර සමප්‍රධාන වීරය මේ අධිර හතරදිම අපිට පේන අන්නන පුළුවන් කමත්තිය සිත දකින තැන සි බාහිරෙන් මිදන තැන සිත නාමයෙන් අභ්‍යන්තරයෙන් මෙදන තැන ඒ වගේම අජත බහිද්්‍ය කියන බාහිර අභ්‍යන්තර කියන අන්ත දෙකෙන්ම සිත මිදිල සිත සිතින් මිදන තනක්. මෙට මේ කියන අධීර අධීරවලට වෙන වෙනම ඔබ එහෙම දැක්කත් නිවනැදිී මොකද මෙතන ලෝකොත්තර සමාදී ර්ගසි පලසිත් සෝවාන් මාර්ගසිත සෝවාන් පලසිත ලෝකොස්තර සිත් අටක් ඔබට දකින ලැබෙනවා. එතනදී අපිඔට පෙන්න්න ඕනේ මාර්ගය තුළ යන තැනත් මාර්ගසිත ලෝකොස්තර භූමිය තුළයි දකින්නේ. ඒ වගේ පලසිත් සෝවාන් සකදාගාම අනාගාමී අරහත්ස්ෝවාන් මාර්ගඥාන සකදාගන මාර්ගඥාන අනනාගාමී මාර්ගඥාන ඒ අරහත් මාර්ඥානේ. නොුවදම මේ ාන කිය ඥාන කියන සිහයි නුවන තමයි සිත දකින තැන ඇතිවෙනසි නුවනරයි දැනෙන්නේ. එක දැනෙන්නේ ප්‍රජ්ඥාවන් තමයි මේ අනිෙක්්‍යය දකින්නේ සිත ඇතිවෙන නැතිවෙන ආකාරය සිතේ සත්‍ය දකින්නේ. සිත කියන්නේ සිත කියන තියන බව ස්තිර බවක් සිත කියන හැමමොහතම ඔබට ස්තිරයි කියන හැඟීම නමුත් සිත හැදිලතියන්නම ස්තරයි කියන හැඟීමේ නමුත්. අ මයක් න සිත කියන්නේ මායාවක්මයි. ඒ පවතින දෙයක් නෑ ඇත්තක්න මේ ඔබර ගිය පාර ප්‍රතිපතාදවනි අදේරේදීත් පෙන්වා බාහිර පොත්තක් කියල දෙයක් නෑ හතරම බූත තිය නමුත් ඒක අපට පෙන්නේ. සිත කියන්නේ බාහිර මායාවත්ය කිය සිත කියන්නේ බාහිර තියෙනවමයි කියලා. අනි ගත්තකම තියෙනවා කියලා ගත්තක මනිසයි. ඒ ආත්ම දෘෂ්ටිය හැදෙන්න අත්තාානු දිිට්ටින් වූ හච්චා කියන තැන්ටෙන්නේ ත්ම අනුවගේ දෘෂ්ටියය උප ඉන්නේ තො හැඟීම මම මගේ මගේ ආත්මය කෙනෙක් ඒතම් මම ඒසු හමස්මි එසෝ මේ අත්තා ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා එතට මම ගේ මගේ ආත්මින් මම ක හැඟීම දෙයක් තියෙනව නම් බාහිර ඒදේ දැක්ක කවද දැකීම දැක කෙනෙක් මේ පැත්ති සඥාවක් කෙනවා එතනයි මම උපත දෙයක් තියෙන නම් පොතක් තියෙන නම් යිර පොතදකින කෙන යින්න ඕනි අන්නේ යනුව ඒ විදිහට උත්තුම්පුරෂ මධ්‍යයම්පුරෂ ප්‍රථම්පුරෂ භාසාාව හැදෙනවා. භාසාාව හැදන්නේ සිතේ තිීෙන කියෙන ස්තරයි කියෙන හැඟීම නිසා. නමුත් එහෙ ඒ මයාව අවබධ කරගන්න එක ලෙසි නෑ. මක දන තියෙන කියන සිතේ නැති බව ඒ සිතමයි දකින් හදනි තියෙනෙ නිවන් මක දකින්න ඕනි කොයි දිසාවරට දෙයන්න කියෙනෙ. ඒ වගේ ම තමයි. මෙද අපි ඔට තවත්කාරණයක් පෙන්න්නන්න ඕනි මේ ඔබ දන්නවා ලෞකික දෙහාන නිමිත්තක් අල්ලගෙන වඩන දෙ සමතය වරනකට හුස්ම ඒකා ක්‍ර කරන නිමිත්තට නැත්තන් ඔබදන්නවා කසීන ඒකා කර කර නිමිත්තට ඔබද හතරිස් කමටහන්ම නිමිත්තට ඒකාකර කරන බුද්ධානුස්සතිය දම්මානුත්සැති සංගානුස්සති මේ විදියට ඔබ දකිනෝ දස කසීන ඔබ දකින නීල පීත ලෝහිතෝදාත මේ විට ඔ ඔබ දකින මේ නිල්පාට වර්ණයට හිතතියාගෙන ඉන්න රතුපාට වර්ණයට හිත තියාගෙන ඉන්නවා ඒ වගේම ඔබ යම් කිසි අරමුණකට මේ හිතතියාගෙන බුදු පිල්මකට හිතතියාගෙන ඉන්න හි පිට දන්න දෙන්න හිට ගැටගහගෙන ඉන්නවා. මේවා ලෞකික ලෞකිකයි ඒ ඇන්නේ කෙලෙස්වරින් මිදන්නේ රාගදේශමෝ ශයවීමක් සිද්ධවෙෙන නෑ ඇත්තනම කිවොත් සිත හ සැඟ වෙනවා සිත යටපත් වෙනවා සිතර බෝලයක් වතුරය ඔබාගෙන න්නවාගේ සඟවගෙනන්නවා. නමුත්ඒ සමුච්චේද ප්‍රාණයක් පැමි කොයි මෝතයෝ සිත හවදි වෙනවා. අනුෂය තියනතාක් විතික්‍රමණ පරිුටානයට සිද්ධ එක අන කෙලෙස් අවති වෙනවා එකන ඔබ දුක නැති කරගෙන නෑ දුක මිදි ලන. ඇති මේ ලෞකික දෙහාන හඳු නගන්නඕනි ඒ තුළ නිවන් මග නැතු ගවවා අතනගන්නවා බුදු කෙනෙක් ලෝකෙ පහළු වෙන්න කලනොත් මේ ලෞකික දෙහාන සමාජය තුළ තිබුණා එද බුදු සමය තුළ බැලුහමට දැනයි දකින්න ලැබෙයි. ආර කලා උද්ද කරම් පුත්‍ර පවා මයි නිමිත්තක තමයි සමතෙ පිටගෙන හිට ඒ තුළ ඇත්තරම සිත සැඟව යන සිත ඒ තුළ ආනි්ඥාබි සංකාහරා කියන බඹරයක් අරක වනො වගේ එක තැන බලගැන්නේ මක් සිෙද්දය ඒ තුළ නෑ මේ කෙලෙ සමුච්ච තු ප්‍රහයක් සසිල්ත වෙල නෑ ඉතින් මේ ලෝක දෙහනත් ඒ විදිහටම ඔබට දකින්න අද සමාජයේ පොත් පත්වල ලියලතියෙනවා ඉති ධර්මයේ යටගිය යුගක පෘතක්ජන භූමිය තුළ ලියන කරන සියල්ලම පෘතක්ෂන භූමය දේවා. ඉති මේ ලෝකෝත්තර භූමියයේ ඔබ දකින්නේ ලෝකොත්තර දෙහන් සෝන් ලොකොත්තර දෙ ස්ොන් මාර්ගඥානේ ෝකොත්තර දෙන මාර්ගඥානය. මෙතන ලොකොත්තර දෙහානවලද සිත නැවත දුගතයකට වැටින් හේතුනෑ. සමුච්චේද ප්‍රහාාණයක් මේ ආශත්‍රව කෙලිස් ධර්මෝල සිද්ධ වෙනවා. රාගදේශමෝහ ප්‍රහි නොවීමක් සිද්ධ වෙනවා. ීතරාී විතමෝහි ගමන් මගක්මතුරතින්. ඇත්තටම සිතන් සැබවින්ම මිදෙන්නේ ලොකුත්තර සමාධි තුළයි. මේ විදිහශම දකින්න සත්වස් බෝධි පාර්ශික ධර්මත් ආකාර දෙකකින් අධි සමාජයේ දක්ටර් ලැබෙනවා සිත සමතේ තැන ඔබට දකින් ලැබෙන සත්්‍යස් බෝධිපාර්ශෂික ධර්මම ගැන කතා කරනවා එතන දිත් කතා කරන මේ සිත එක තැනකට ගන්න සිත විසිරණ හිත තැන්පත් කරගන්න එහෙම කියන පරයායක් විශේෂම ඔබට යුග කීපකදීම දිගින් දිගට අපිට අසන්නට ලැබුණා. නමුත් ඒ තුළ නිවන්මක නැති බව වැටහොයිගේ සමාජයට අවබෝධයට ඇතිවුණේ මෑතයකයේ. මෑත යුගයේ ඉතාම විශාල පිවිඳීම ධර්මිතර සිදේ ලතියෙන. ඔපට නොදැරන්න පොල. නමුත් පටිච්ච සමූපාදය පවා පෙරභාවයක් මතු මේ භාවයක් ගැන කතා කරා මැරලා හිපද දෙයක් ගැන කතා කරා. නමු ධර්මය සත්‍යය දකිනකෙනාට එහම කතාවක් නැහැ ඇත්තටම තියෙන්නේ. මේ මොහොතේ මේ සිත දැකීමක්. මේ මොහොතේ මේ සිතත් මේ සිත් පරම්පරම දැකීමත්. මේ සිත හටගෙන නෙවුත්තනා කරය දැකීමත්. ඒ සිත පෙර අතිත සිතත් ඊගවතට උපදින්න තින සිත අනාග සිතත් මේ මොහොතේ හටගන්න වර්තමාන සිතත්. මෙන මේ සිත දැකලමි දෙෙන මඟයි නිවන් මක තියෙන්නේ. ලොකොත්තට බුම ඇත ඇටල තියෙන්නේ මේ සිතයෙන්මදෙන මකයි. සිහ පටි්ච සමපාදය පවා දකි නෝන සමූපාද වෙනවා සියල්ලම එකතු වෙනවා. මේ මොහොතේ මේ සිත දකින්නයි. ඒ අවිද්‍යාපච්චා සංකාර සංකාර පච්ා විඥාන් වි්ඥාණකයන මේ මොත මේ සිතයි දකින තනයි විඤ්ා පච්චා නනාමුරප නාම්මුප්‍රච්චාය සලාර්තන සලාජන පච්චා පාස පස පපච්චා. දන සංාංකර්කනය ස්කන්දයයන්න දැන ගැනීම සිද්ධ වෙන්නේ මේ මොහොතේ මේ සිතේ රැවටීම සිද්ධ වනාකාරයයි පටිච්ච සවපාදය තුළ සසර හැදන හැටි සසර කියන්නේ ඇත්තටම ගියාත්මේ මේ ආත්මේ මතුවාත්මය කියලා ගැනීමක් තියෙනවා ලෞකික භූමිය තුළ. නමුත් ලෝකෝත්තර භූමියට අපි දැම් ප්‍රවස්ස වෙන්නේ ලොකෝත්තර භූමිය තුළ පටිච්ච සවපාද කින්න ලැබෙන්නේ ඔය තුන්කාලට නෙමි ඇත්තරම කිව්වොත් මේ මොහතටයි. එතන ගියාත් භවයේ මේ භාවේ මේආත්මේ මතු උපදින දෙයක් ගැන කතා කරන්නේ. ඒක තියෙන කර්ම පලතුර. කරමපල භූමිය තුළ තමයි අපි කතා කරන්නේ මතු ඉපදීමක් භවයක් ගැන. නමුත් හේතුපොල දහම ගැන අපි එනකොට හේතු පරදාාවට මේ කරම්පල භූමියයට ඇත්තටම දෙයක් තියෙන්ෙන ඕනි කර්මය පටිසඳයෙන් කර්මයක් සිද්ධ වෙන්නේ දෙයක් තිබ්බොත් ඒදේ පින්කරන්නත් පවකරන්නත් හේතුවෙන්නේ හැබැ හේතු පල භූමියයට එනකට බාහිර දේ නැතිවෙනවා. එතකට ලොකොත්‍ර භූමියයට එනවා එතකොට බාහිර දේ නැතිෙනකට පින් කරන්න පවකරන්න දෙයක් නැතිවෙනවා දෙයක් නැති කල පින්රන පවර කුමක් කරබයාද එතකට පින්කට පහව කර කෙනා නැති වෙනවා ඇයි බයිර දෙයා නැතිවෙනකට මේ පැති කෙන නැති වෙනවා. නැ ලොකෝොත්‍ර මාර්ගෙයට පෙරෙස්ස වෙලාතයෙන්නේ නැ ලෝකෝත්තර භූමි ඔබ ඉන්නේ එන ඔබට දැන් උපදන්නේ ලෝකෝොත්තර සිත් ඒ ලෝකොස්තර සිත් නෝනින් දකින්න ඕන. එති මේ මෙන මේ දැනුම මේ අවබෝධය කලයානමිත්‍රයගේ ගන්න මේ සත්‍යඥාන ඉතාම වදගත්. ධර්මය අසීම බණැසීම අපිහෙම කිවට ගොඩක් ඇයට මේක සමාජයේ සීට අනුවක්ම ඉන්නේ නොපිටට පෙරල්ුණු අය. කතාමත් මේ සමාජයේ නිවැරදි දිසානතයට යමින් පවතියන්නේ. ඉතින් මේක බොහොම පරිස්සමින් ගත කරන්නන්නෝනි වකවානුවක්. මෝද සත්්‍යය අසත්්‍යය දෙක මේක ගොඩීම තියනවා. වැඩියම ප්‍රසිද්ධලාතයන්නේ අසත්්‍ය සත්‍යයට තැනතියන්නේ බොහොම අඩුවේ. ඉති මේ සත්‍යය ඉස්මතු වෙන යුගෙත් මෙහෙම තමයි. නමුත් ඒ බැවිිලීම පිවිඳීම ධර්මය තුළ විවරවන්න තව තව විවරවන්න තව තව බැබල්ලන කපුකාරණය බුදුන්හන්සේම දේශනා කරනවා කැමුරෙන් ගැමුරට යන ධර්මයක් අපි තුළ අපි මේ අධ්‍යානයක කියමු වෙලා එන්නේ ඒ වගේම අපේ මිදමින් යන්නේ අපේ අපේ ජීවි දේ ගැන කතා කරන්න අපි අපිට වෙන දේගැන කතා කරන්න එහමන අපිට මේ තුළ තියෙනවා බොහොම පරිස්සමින් සේරුවෙන් ඉවසීමෙන් බොහොම නුවනින් සිහෙන් යනුවනි කමරනක් ඒ දැග නේ පාර්ට රේවය නොව. තැන් එතකොට අපඉදිරිපත් කරන ඒ නිවන් මගේ ප්‍රායෝක ප්‍රතිබදාව පළමු අධියරයදී පවා සද්දා වීර සති සමාධි ප්‍රජ්ඥා වඩන බව පංචි ඉන්ද්‍රයේ ධර්ම වැඩන බව ඒ අයුරින්ම සති ධම්ම විජයේ වීරිය ප්‍රීති පස් අද්දි සමාධී පෙක් කියයෙන් ඒ බුද්ජා ගත්වලින බව අප කිව යුතුයි. ඒ ඒ තැන ඒ තැන ඒ ඒ අධියරේ සෝවාන්සකතා අනාගමි. එහම ඇත්තක් නාම්‍ය රූප බාහිර අභ්‍යන්තර මේ අභ්‍යන්තර භාහිරකෙන තැන් දෙකේ. මෙට මේ විදිරවේ මිදන ප්‍රතිපදාව තමන් විසින් සකස්කරගතයතුයි සෝවාන මාර්ගය තුළ කටයුතු කරනාාආකාරත් අනාගාමී භූමිය තුළ කටයුතු කරනාාකාරය ඇතර වෙනසක් තියෙනවා නැ කියන්න ෑ. ඉස්කන්දේ දකින ගැම්ඹුර වැඩිුවවා. ගැම්බුරතුර ඔහු දකින සිතේ සත්‍යය දකින ස්ථානය එතන නෙමේ ඊටත්වේ ගැඹුරුතැකට ගැ එතන ස්ථානය වෙනස් වෙනවා. එනි සතමයි මාර්ගන සිත් මෙතන වෙනවෙන පණවන්න කොළන්කවතේ. ඒ වගේ මතමයි අරාත්බූ මියදී මේ සිට තවත් යැබර ගැරට තො රූපරත්ම දල නම දකින්න එතැන දල. අපි මුලින් දකින්නේ කොහමත් බාහිර සිතයි මේ සිතට දැනෙන්නේ බාහිරයි තියෙන්නේ කියන පැත්තෙන්ම අප සිත හැදිලතේ නමුත් බාහිරේ මෙදෙනකොට අපි හිතන බවමයි අපිට දැනෙන්නේ ප්‍රතිපදර දෙවැනි අදිරද අප කතා කර නමුත් අපි හිතන බවත් ඇත්තරම හිතතු හිතන බව ඇත්තද කියනෙ එකඇත් දෙවැනි අධීරදි කතා කරන්න ටිකක් ගැමුරින් ගැමරටා යන්නේ. තැම් මෙලෙස සිත පේන ස්වභාවයට පැමිණි යෝගවචරයකොට ඊළඟ අධියර ඉතාහම වැදගත් එනම් ප්‍රතිපදර දෙවෙනි අදිියර සිත දකින කෙනාටයි දෙවනි අධහර ප්‍රදගත්ත වෙන්නේ. සිත කුමක්ද කියලා දර්ශනය දන්න කෙනාටයි. සත්‍ය දන්න කෙනටයි. ඇත්තටම බුදුන් වහන්සේ කෘ්‍ය පැනවවේ කරන්න දෙයක් පැනවවේ සත්‍යඥානයේ ඇතිකටයි. දස්සනා පහා තබ්බා කියන කොට සබහස සූත්‍රනත් බලන්න මුලින්ම පැහැදිලි කරනවා. දම්ම සංගීකරණය අපි කිව්වා හාරසිහස් වූ ගැන ඔබ දකින්න දම්ම සංගීකරණ. දර්ශනය වටිනා මනාකොට පැහැදිි කරනවා දම සංගන බුද්ධජයන්ත්‍රපිටකේ හාරසිය අස්සු ගන හඒ පිටු මාලා ඔබ දකින්න ඒ තු විවිධාකාර සංියෝන්ජන ධර්මස්සේ සකා දි්ටි ප්‍රහිණයවස්සේ ඒ මාතතුෘකා හැමි එකක් හ පෙන්නන්නේ දර්ශනය වදගත් කව. දර්ශනය තුළින් තමයි සෝවාන් වෙන්නේ. දර්ශනය තුළින් තමයි සතර අප මි දෙෙන්නේ. දර්ශනඥානය ස්‍යඥානය කියන්නේ භාවනාවක් මතමයි තමන් විසින් තමන්ගේ මේ සිත හැදනාකාරය අවබෝධ කරගන්න ඕනේ කල අනමිත්‍රයකෙන් අසා දැනගන්න ඕනි ඒ සඳහත් මනා සයනඕන තියෙන් ඕනේ ඒ දන්නහුටයි දැනගත්තවටයි කරන්න දෙයක් තියනෙ ධර්මය දන්නති කෙනෙක් කුමක් කරන්නද අන්නේ අදහ සහඳින් හිතේ තියාගන්න ඕනි දැන් එහ මන අන්නේ කෙනාටයි කෘතිඥානය කරන්න දෙයක් ඒමනක් ප්‍රතිපද අප දෙවනි අදේරදියට පෙන්න්නන්නේ පෙන්වුව ඇත්තටම බාහිර පොත නෙමි තමන්ගේ සිතතු විල්ලා ඇදැනග එක දර්ශ ඥානය එන්නේ එ දැනුම දැන් ඒගාවට තෙවනි අදේරේදිත් එක තවත් ගැඹුරට යන නමුත් අප මෙතන ොට්ටක් බලමු දෙවනි අදේරද අප කතා කරපොත් තැනසි පොඩ්ඩස්සෙහි කරමු. දැ මෙලෙස සිත පේන ස්භාවේ පලවෙනි අදේරෙදී ඇතිකර ගත්ත ස්භාව ප්‍රතිපදාවේ දෙවනි අධීරයේදී සිතට යන හැම අරමුණකම සත්‍ය දැකීම. අරමුණේ සත් දැකීම කියලා අපි දෙවනි අදීරය දකිව්වේ සිතුවිල්ල අවබෝධ කර ගැනීමයි. එන එ අරමුණ එකින් එක 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 ලියහා බැලියීමයි ඒ සඳ සිතුවිලි හැදෙන හැටි ගැන මනා නුවනක් දැනුමක් තිබීම ඉතා හම වැතගයි. සිතුවිල ගැන නුවන සිත හැදෙන හැටි ගැන දැනුම එනම් දන්නාහුට දැනගත්ත හොටයි ප්‍රතිපදාව දෙවනි අධීරයට පිරිසි හැකිවන්නේ. එම් සත්‍ය ඥාන ඇතිකටයි කෘ්‍ර ඥානයේ බුදුන් වහන්සේ පැනවේ සත්්‍ය කෘත් කෘතක් යනඒ එනටයි පලේකට පත්විය හැකිවන්නේ කෘතක් ඥානය කියානන්නේේ ඇතිවෙන පලේ. සත්‍යය දැනගන්න කෙන කෘත්ය ඒ කෙනා සිත දකිමින් මේ දැන කෘත්තිය කරන කෙන ප්‍රතිපදාවේ කෙනාට අයි තියෙන්නේ. කෘතක් ඥාන කෙන ප්‍රතිපදාවතල යන කෙනාටයි පලයක් කම්භවෙන්නේ පලනන් සිතම් මිදීමයි. ඒ තුළයි ස්ොවා මාර්ගය පලයක් බවට පත්වෙන්නේ ස්ෝවාන් පලයට පත්වෙන්නේ.ඒ කෙනාට සහට නුවනටයි මේ ඥානටයි මේ දේ අවබොධ වෙන්නේ. ඒ කෙනාටමයි දැනෙන්නේ තම මිඳුණු බව එක සාන්දිිට්ටික ධර්මයක්. න්ටම ප්‍රත්්‍යක්ෂ වෙන්නේ තව කෙනකුට බාහිරෙන් මේ කියන්න කියාව නැහැ අත්තටම බුදු කෙනෙක් තමයි ඒ නුවනැති යෙන. එනම් සත්‍ය කෘත්්‍යය කෘතක් තිපරිවටට ලෙසත් මේ මේ හඳුන් නන්නේ චතුරාර් සත්‍යය එනත් දොළොස් ආකාරයකට සතුරා සත්ත්‍යය දකීම ලෙසත් නැත්තං ඔබ දන්නවා. දම්ම චක් පවත්තන ත්‍රය තුළ බුදුන් වහන්සේ ලොකෙට මුලින්ම දේශනා කරන්න මෙන්න මේ කාරණාව සත්්‍ය කෘත්්‍යකෘතක් ඥානය තුළ ඒ චතුර සත්්‍ය දේ දසාකාරය දැකම් ඒ දර්ශයන සමාපත්්‍යය ඇති කියෙනා බුද් දර්ශනය කිව්වොත් නිවැරදි ඒ සත්‍ය ඥානයේ කිවත් නිවැරදි. කලයාන මිත්‍රයගෙන් අසා දනගත් ධර්මය නැතිනම් පොතපත කියවා බණ අසා කරග ඒ අවබෝධය දැනුම තුළ ඒ දර්ශයන සවාපත්වය තුළ පිහිටා එනන සිතරයන සෑමර වනක්ම ඒ දර්ශනය ලබාගත් ඒ සත්‍යය දැනුම සත්‍ය අවබෝධය තුළින් සත්‍ය දකි නෝනයේ සිතරයන සැහම අරමුණක ඒකමයි දර්ශන ශුද්ධියය කියන දැකීම විදුසුන්වුවනී සිද්ධ වෙන්නේ විදගෙන යනනුවන විදර්ශන අඥානය එ වත් සිත දෙකීම අපිකෝ විපස්සනා කියෙන ඒ වගේම අපි සිතේ සත්‍ය දකීම සිත විදකෙන අඥානය විදර්ශනාඥානය අපි ප්‍රතිපදාවදවනි අධේරයේදී ප්‍රායක පුහුණුවනාආකාරය ගැන කතාකාර දර්ශනය තුළ සත්‍යඥානය තුළ ඔබ දැනගත්තා අපි දකිනදේ බාහිර නැති බව බාහිර ඇතිදේ අපිට කිසි දෙැකේ නොහැකි බව. ඇත්තටම අපිට පේන්නේ ඇහෙන්නේ දැනන්නේ සිතවිලිමයි බාහිර ඇති හතරමාභූත අපිට කිසිදා දැ කියිය නොහැකි සිතේම ැහැදුණු සිතිවිලිමයි අපි බාහිලෙන් දකින්නේ පේනවා නෙම හිතනෝ ඇහෙනව නෙමි හිතනෝ දැනෙනව නෙම හිතනෝ ඇත්තටම සිතමයි සිතුවිලිමයි අපි ඉන්නේ සිතුහිරි ලෝකේක චිත්තේන නීඇති ලෝකේ. පේන ඇහෙන දැනෙන සිතන හැමදේම සිතු විලිම බව නුවනිින්ම දැකියයුතුයි. හිතර දේවල් බාහිර නෑ ඇත්තටම අපිම ඉතින්ම අදාගත්ත දේව ප්‍රඥ්ඥප්තිි සම්මුතිනේ පොත කියර දෙයක් කොහෙන්ද බාහිර. පොත කියන්නේ අපේ සිතේතයන නාමයක් සිංහල භාසාාව අපි පොත කියරවා. ඉංග්‍රිසි භාසාාවෙන් බුක් කියරවා. භාසාාවෙන් තවත් නමක් චීන භාෂාවෙන් තවත් නමක්. මේ නාමේ කෝමද හැදුනේ සබ්දය යනුවයි. සබ්ද අනුවයි නාමේ හැදලා තියනෙ. හැබැයි ඒක සිතක හැදනු දෙයක් අපි විසින්ම හදා ගත්ත දෙයක් අපිම බෞතරය විසින්ම එකගවුණු කතාභාවට සද්දයට බෞතරේගේ සබ්දය ප්‍රකාශවීම ඒ අපි අල්ලා ගැනීම එකයනේ නාමේ. නාමේ කියන්නේ මේ හඩතලේ එනකොට අර පුංචි දරුවවා ය හැඩතලේ ගැට ගැහිනවා සබ්දට අම්මගේ හැඩතලේ එනකොට බාහිරින් කවුරවාර කෙනෙක් අම්මා කියලා කියනකොට අම්මාම අම්මා කියනකොට මේ දරුවට ඒ හැඩතලයට සබ්ද ගැට ගැනවා ය හැඩ තලේ එනකොට ඒ දරුව ඉට පස්සේ අ සබ්දය තම හිතාන්නේ අම්මා කියලා එතල කෙනෙක් පුද්ජලයෙක් නෑ ඇත්තට ම සිද්ධවෙලා තියෙන්නේ හැඩතලට සබ්දය ගැට ගැසීමයි අපි කියන එතන්ට සිතක් කියලා ඇත්තට මෙතන සිතක් තියෙනව ඔබ හොඳ දකි ඕනි මේ අපි කතා කරන මාර්ගය තුළ ඔබට ඉදිරියේ දේගැෙන තවතාව ඇතුළින් ඇතුළටම ගැඹුරෙන් ගැඹරටම අවබෝධයක් ඇති වෙනවා ශත්්‍ය ගැබුරෙන් ගැඹුරට යන ධර්මය. හිතන දේවල් බාහිර නෑ ඇත්තටම අපිම හිතින්ම හදාගත්ත දේවල් සම්බෘති ප්‍රඥපති අප ාහිර තියෙනව කියලා හිතනවා සිතේම හැදනු සිටවිලිමයි අපි බාහිරයෙන් දකින්නේ තටම අපි ඉන්නේ සිතිවිලි ලෝකයට. බාහිර හතරමා භූත අපිට පේනෙනෑ සම්මුති ප්‍රඥ්ඥප්ති බාහිර ඇත්තෙක් නෑ. බාහිර ඇති කියලා ගත්තුූ සිත සිතට එන අරමුණු බාහි හතරමා භූතවලට ගෙට ගැසීම නිසාම අපි හිතනවා බාහිර බඩුමුට්ටු දූදරු ගෙවල්දොරවල් වලින් සැපදුක්කනෝ කියලා නමුත් ඇත්තටම බාහිරෙන් සැපදුක් එනවාද. බාහිරෙන් සැපදුක්වෙන්නේ නෑ. සිතුවිලී වලටයි අපි රැවටිලා බාහිර කියල හිතන්නේ. ලස්සනැත බාහිරතියෙනවාද නෑ ලස්සන කැතතියෙන්නේ අපේ එම හිතේ. බාහිර ලස්සන කැත එහෙමදේවල් නැහැ. බාහිරින් එන්නත් නෑ එහෙමනම් හැමෝටම එකමදේට එකම විදියට දැනෙන්නොන් ඔබටම මේ අදදැකම් ඇැති සමාර වෙලාවට ඔබ කැමති දේට තව කෙනෙක් කැමති නෑ ඇයිඒ බාහිරන්නන් ඒ කැමැත්තවෙන්නේ බාහිර හැමෝ මේක දයට කැමතිවෙන්නවා එහෙම වෙන්නේ නෑ ඔබ කැමති පාටට තව කෙනෙක් කැමති නෑ ඔබගේ ඔබ ඔබ කැමති ඇඳමට තව කෙනෙක් කැමති නෑ ඔබ සමාරු කියනවා දූරියංග සුවදයි කියලා තවස් සමාරු කියනවා දූරියංග ගඳයි කියලා ගදසුවඳ දැනෙන්නේ තමන්ගේ සිතට අනුවයි. ගද සුවඳ බාහිරණෑ තමනුයි හිතාගන්නේ. ලස්සන කැත බාහිරණෑ තම තමන්ගේ සිතේ අත්දැකීම් අනුවයි ලස්සන කැතමැවෙන්නේ. එහෙම කිව්වොත් නිවැරදි. අපි ජීවත්වෙන්නේ අපේම හිතිම්ම මවාගත්ත ලෝකික කිව්වේ එ නිසයි. ඒක සිතුවිරිිමයි ලෝකයක්. අපි කැමති දේවල් අපේ කාම්බරේ ගහන්නේ. අපි කැමතිපුන් පින්තූහ එල්ලන්නේ අපි කැමති විදිහටයි ඇඳේ රෙද්ද දාන්නේ අපි කැමති පාටයි අපි බිත්තිරගාන්න අපි අප කැමති කැමති දේවල්තමයි අපේ කාම්බයෙ තියෙන්නේ ඔබ ඔබ ලෝකයක් හදාගෙනයින්නේ ඔබගේ රූප සබ්ද ගන්ද රස ඔබ හනසින්දු ඔබ බලන නාට්ටි ඔබ හිතන ලෝකෙ අනුවය තීරණය වෙන්නේ ඔබගේ ඔබම මවාගත්ත සිතුවිලි ලෝක එක. ඔබම හදාගෙන මායාාවකින් ඔබම ජීවත්වෙනවා. ඇත්තරම මෙක මවාගත්ත ලෝකයක් අපි ජීවත්ව අපේම හිතින්ම මවාගත්ත ලෝකයෙක්. ඒක සිතුවිලිමය ලෝකයා. අපි සැපවිදින්නේ දුක්විදින්නේ හිතින්ම හදාගත්ත දේවල් වලට. ඔබ දකින බාහිර ලෝකයම සත්‍ය දකිනවිට මායාවක් බව අවබෝධ වෙනවා. ලෝකේම මායාවක් බොරුවක් බවට පත්වෙනවා. බාහිර මුොකුත් නෑ නෙමි හිතන දේවල් බාහිර නෑ. මෙ කතාව තවිදිකින් කියනව නම් දකිනදේ පේනදේ ඇහෙනදේ දැනනදේ බාහිරට අයිතියක් නෑ. හිතට අයිතියක් නෑ. හිත පැත්ත. අපි පස්ුව කතා කරමු. ඉහඟාදියරදී සිතද මායාවක් බවයි අවබෝධ වෙන්නේ. මෙතනදි ප්‍රතිපදාවේ දෙවැනි අධියරේදී. අරමුණුවල සත්‍ය දකින විට ලෝකේ සත්‍ය නොවන අරමුණු බාහිරට අයිති නොන බවයි ඔබ දැක්කිය. ලෝකේම මැවෙන්නේ හිතේ චිත්තේ නීඇදි ලෝකේ අපි ජීවත් වෙන්නේ සිතිං හදාගත් ලෝකේට. මෙහෙම දකින හිත බාහිරීන් මිදෙනවා. එනම් රූපෙන් මෙිදනවා. හිර ලෝකයේ මිදන සිත සෝවාන් මාර්ගයට පැමිණෙනවා. බාහිරෙන් ලෝකයේ මිදන සිත බඩුමුට්ටවලින් බාහිරින් එන දුකට දුක නැතිවවා. දුකින්ද මිදනවා එනම් සෝවාන් මාර්ගය තුළ ගවන් කරනවා. එන එන සිත දකිමී මිදන මාර්ගයේ ප්‍රතිපදාව සිතට ඔබ ප්‍රතිපදාව දැන් කටයුතු කරනවා. ඔබේ ප්‍රතිපදාවතමයි එන එන සිත දකිනවා එෙන් සිතේ දකින විදි අනුවයි සිත ප්‍රතිපතාව අදිීරවලටුවෙන් කලා තියෙන්නේ නිවන්දකින ප්‍රතිපතාව ප්‍රායක්ගව පුහුණුවන යෝගාවච්චරය ආරි භූමිය කරායන ගමන මෙයයි. එනම් ත සිත සත්‍ය සිතින් මිදෙන මඟට පුහුණුවන එදිනේදා සිතට එන අරමුණුවල සත්‍ය. එම මොහොතෙම නුවනින් දැකලා බාහිරී මිදන ත සියල්ල සිතුවිලි චේතනාම් බව දකින සිතයි. ඉදිරියට එන සියලුදේ තමන්ගේ සිතේ මහටගත් චේතනාවක්ම බවසිෙන් නුවනින් ද කිනවා නම් අන්න එතනයි ප්‍රතිපදාව තියෙන්නේ. දැන් ඔබට මෙතනදී අපි තවත්දයක් කියන්න ඕනි දැ නාමේ ඇත්තවද සිතුවිල් ඇත්ත සේරව නෑ මේ කතාව තවත් ටිකක්යැමුුරු. ප්‍රතිපදාවේ ඊළංඟ අධියරේදී අපිේ ගැන කතාක් කරමු මෙතන බාහිරත් ගැටයක් තිේෙනවා. අන්තෝ ජට බහිජට ජටාහි ජටිතා පජා ඇතුළ සිතෙත් ගටයක්තේ මේ ගැට අපි ලිහා ගන්න ලෝනි. සීලේ පටිච්චාය නරෝසපන්නව චිත්තම් ප්ඥන්ත භාවයක්න් ආතා අපි නිපකෝ ඔබික්කු කෝයිීමං විජටේ ජත. මේ ජටා සූත්‍රය තුළ පෙන්නන්නේ සිලේ පටිච්චායක යන්නේ සංගරත්වයන සීලා නං කියන තැන ඒමනැත්තන් ආර්යක අන්ත සීලේ සිලි පිච්චාය නරෝසපන්නව නරෝසපන ගැන භික්ෂ රකින සීල. භික්ෂක් කියන්නේ මේ ඔ රාගදේශම ප්‍රහිණ කරන කෙනෙක්. එහමන රගදේශම ප්‍රහිණ කරන සීලයෙකුමන්ද ආරයවුර රකින සීලයෙකුුවන්ද. ඉස්කන්දයේ උදේවැෑ දකින සීලයයි. ඉස්කන්දයේ උදේවය කියන්නේ මේ පරයායි. ඔබට තේරණ භාසාාවෙන් කිව්වොත් මේ සිතුවිලි. සිතුවිලි තමමා ස්කන්දය කියන්න. චේතනා. චේතනාවම තමයි සංකාර කියන්නේ. එහමන ස්කන්දය කියන්නේ සංකාර කියන්නේ. නා සි සිතුවිලිවල ඇතිවෙන නැතිවෙන සත්‍ය දැකීමයි ප්‍රතිපදාව මේ අන්තෝ ජටා බහි ජටා ගැටවලින් ලිහෙන ප්‍රතිපදාව. ඒකයි ජටා සෝත්‍රය තුළ සිලේ පටිච්චාය නරෝස පන්න චිත්තම් පඥ්ඥතව සිතත් ප්‍රඥාවත් මේ කෙන මේ සත්‍ය දකීම තුළයි සිතේ මයාව දැකිීම ප්‍ර්ඥාවකයන් සිතත් ප්‍රඥාවත් වඩනවා කියන්න ඒ නිසායි. චිත්ත පඥ්ඥන්ත භාවයක් ආතාපි නිපකෝබික්කු අන්නේ කෙනට රාගදේශමෝ කෙලෙස් ප්‍රීන වෙනවා ආතාපි නිප්‍රකෝබික්කු කෝයිම විජටය ජට අන්නේ කෙනටයි මේ ජට ගැට ලියන්න පුළංකමතිේ. දැන් ඔබ ගිහි එද පැවිද එද්ද ගෑනු කෙනෙද පිරිමි කෙනනෙක්ද ඔබ මේ කිසි දෙයක් වයස මුකුත් අදාලනෑ මෙතන ද අදාහළ වෙන්නේ ඔබ ගසිතයි. ඔබට සිතක් තිය නො එහෙමනගේ මිදීමක් තියනවා ඒන්නේ සිතක් තියෙන හැමෝට මිදන මිදීමකුත් තියනවා. එනිසා මේකට වායසක් පනවන්නත් බැහැ ඒවගේම ගැහනු පිරිමි කියරපණවන්න බෑ ඒගේම මේ ගිහිත පැරදි කියලා අදාළත් නෑ මේ භික්ෂු භික්‍ෂූණය උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිිසට මේ නිවන් මග විවර්තයි. තමන්ට තියෙන්නේ තමන්ග සිතෙම්මි දෙන මගසාධර්ගයන් තමන් ප්‍රතිපදායපීට කටයුතු කරන්න නිවන් මඟ නැති කෙනෙක්ට කොහොමත් නිවනක් කමුවෙන්නෙත් නැහැ ඒ පෘතක්්ජන භූමිය තුළ තියෙන්නේ මොහ අන්දකාරය තුළ තියෙන්නේ ඇත්තරම කිව්වොත් මෙ සතෙක් කාලබීල ළමයි අදල මැරලනවයිසට ගීල්ල ඒ වගේම කතාවක් තමයි ඒ ප්‍රතක්්ජන භූමිය කතාව මොහ අන්දකාරය කතාව. සත්තුන්ට වෙන දේමයි එවැනි මනුසත්ක පලයක් හරයක් නෑ ති මේ කතාව තියෙන්නේ ඇත්තරම කිවොත් මේ පෘථක්ජන භූමීෙන් විඳෙන කතාවක් ඒවාගේම අපි හෙම කිවොත් ඒ පරයාය පැත්තටයිඉගෙන්නේ සිත දැකර සිතේ සත්‍ය දකින කෙනා සි සිතය හැදෙන ලෝකෙ දකින කෙනා ලෝක සත්‍ය දකින ක සත්‍යය දකින තැන සිතක්කොත් ලෝකයක්වොත් සත්‍ය වෙෙන නෑ එකන සත්‍යයමයි දකින්නේ. මිලොකකි තියනෙ ඇත්තරම සත්‍යය විතනයි. සත්්‍ය විතරම ල්ලොක තියෙන්නේ. අන සත්‍යය නොදන්නතා අපි ඉන්නේ අන්දකාරය. මයාවට රැවටිලා. අපි තව ටිකක් මේ ගැන බලමු. දැන් ඇතුළේ ගැහෙන ගැටේ නා ්‍යන්තයකෙවා පිටට ගැෙන ගතේ දරූපාන්තයකවා. මෙහිද සියල්ලම දැනන්නේ විඤ්ඥානටරම් දකින්න පේ ඇහෙන සියල්ලම දැනගැන්න ඇත්තටම විඤ්ඥානෙන්මයි ඒයන්නේ විඤ්ඥානයකයන සිතම්මයි මේ ොහොදින් මේ වචනපස්සේ හම්බායන්නන්නේ පා වචනහොට රැවට නත්තපා මෙ හරයම බලන්න ඔබ අවබෝධයට පත්වෙන්නේ මේ කාරණ අවබෝධ වීම තුින් ඇති මේ වචනපවා භාෂාවා භාවිතා කරනව පමණයි සංකිතයේ නිබ්බි යි අවබෝධයෙන්තමයි නිවන් දකින්නේ. ඒ නුවනින්සිහෙන් දකින්නේ ඒ සත්්‍ය දෙකීම අවබෝධයෙන් සිද්ධවෙනි ප්‍රඥ්ඥයෙන් සිද්ධවෙ එ කොයි වචන කිවත්ක ඒ සිතෙන් මෙදෙන මගයි නිවන් මඟ. දැන් අපි බල ප්‍රතිපදාව දැන් තෙවනි අදියයට ප්‍රතිපදාව තෙවනි අදේරේදී අපිබට කිව්වා ජි අත්හත් දංවා කායකකායනු පස්සීවර. ඒ බහිදවවාකායේ කායාන පස්සේ විහරද අ්ජත්ත බෛද්ධ වකායේ කායායනු පස්සේ විහරත්. අන්තෝ ජටා බහි ජටා ජටාහි ජරිතා පද නයය කොයි විදියට කිව්වත් මේ කතා කරන්නේ අන්ත දෙක් ගැන අජජත්ව බෛද්‍යතා කෙන අන්ත දෙක්ගැන යෝ උබන්තයේ විජෙත්වන මජ්‍යෙමන්ත නලිප්වෙත් තම් බ්‍රෘහහි මහා පුරුෂෝත් සේද සිම්බනි මත්්ජයක යෝ උබ අන්ත දෙක මච්‍යෙ මැද දකින කෙන තම් බ්‍රෘහි මමා පුරුෂෝ අනෝ මහාපරෂය සෙද සිම්බලි මජ්ජ එක ඒ කන අන්තවල ගැට ගැහනන සිම්බ ගැට ගැහන්න නැති කෙන ඒන තමයි ම